හොඳයි අදත් සුබුරුදු ලෙස අපි අපේ වැඩසටහන ආරම්භ කරන්න යන්නේ ඔබ කවුරුත් දන්න ජනතාවගේ මරයා හෝ ලතෝනියයි මී ආරම්භ වන්නේ අයියේ එච්චර අයියෙන් කෑ ගන්න එපා එදා වගේ හක්කපණි හක්කපණි නෑ මල්ලි දැන් පැනලා පුරුදු වෙන්න මට පොඩි වෙලාවයි යන හක්ක මේ පැත්තේ ඉඳලා අනිත් පැත්තට හරි දාගන්න මල්ලි අද කවුද මැදිරියට ඇවිල්ලා ඉන්නේ අද ඉන්නෝ අයියේ ආන් අදන චූටි හුනේ හුනේ මේ පැත්තේ ඉන්න උඩ කැරපොත් එක් අයියර පේනවද මල්ලි මල්ලි බඩ දෙන්න ඉතන හොම්බට දෙකක් හයි වෙන්දට ඉන්ටර්වියු කරන්න අපි හුනන්ව කැරපොත්තන්ද ආයෝ දැන් ඇවිල්ලා ඉන්නේ මං ඇහුවේ දැන් අද කවුද ඇවිල්ලා ඉන්නේ කතා කරන්න කියලා අද ඇවිල්ලා ඉන්නේ අයියේ දක්ෂ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක බම්බර චක්‍ර බුංගරාජ මහතා ආ අපි ආයිබෝන් කියලා අද ඔබ තමුන් නාන්සේලා ඉදිරියේ පෙන්වන්න යන්නේ බම්බර චක්‍ර මොකද්ද මල්ලි බුංග බුංගරාජ අන්නා බුංගරාජයා මහතායි කියද්දිත් කටින් ගියා මී මැස්ස දෙන්නේ අයියේ අයියා දන්නවද මම මේ නම ලියාගත්තේ කොච්චර අමාරුවෙන්ද කියලා අයියේ මියර බ්‍රුංග කෙල් මොකද මන් පෙන්නාන බයන්නට යටින් පාපිලි 20ක් විතර දාලානේ හරියට බයන්න පිටිපස්සේ පත්තායක් ඉන්නවා හරි හරි අයියේ වැඩසටහන පටන් ගන්නකෝ හරි හරි මන්නි ඔයා මතක් කරලා දෙන්න කොලේ බල්ලම ඔය නම හොදේ මට නම් දෙන්න එපා මට කියවෙන්නේ වෙන සංස්කෘතියක් තමයි කියන්න වෙන්නේ හොදේ හොඳයි අපි බුංග රාජයා මහත්තයා අපි ආයිබෝන් කියලා පිළිගන්නවා ආයිබෝන්ද ආයිබෝන්ද දැන් ඔබ හොඳ නාට්‍යකරුවෙක් හැටියට ප්‍රසිද්ධයි දැන් ඔබතුමා දැන් මේ ප්‍රේක්ෂකාගාරේ ඉන්න ප්‍රේක්ෂකයන් ඔබේ ග්‍රහණයට හසු කරගන්න ප්‍රේක්ෂකයන්ගේ අවධානය යොමු කරගන්න ඔබ මොන වගේ උප්පර වැට්ටියක්ද කරන්නේ ඒකට නම් ඉතින් ඉස්සෙල්ලාම කරන්නේ බැල්තුම ගහන එකනේ පරාදි මගේ වචන ටික ඒක ගැහුවනට ඉතින් මිනිස්සු එළියට වෙලා අයිස් පලංග කකා ලොලිපොප් කකා එක එක පලෑලි කතා කර කර ඉන්නවනේ හරි හරි මට මතකයි ඔබතුමාගේ එන කතාවේ සත්‍යතාවයක් තියෙනවා මම ඔබතුමාගේ නාට්‍ය බලද්දි පරණ රජ කෙනෙක් අයිස් චොක්කයක් කකා වේදිකාවට ආව මට මතකයි එකපාර හරියට එදා ඔය බැල් එක කවුරු හරි උස්සලානේ බැල් එක නැතුව කෙලින්ම සෝ එක පටන් ගත්තා හූය ආයයි රජුගොත් ඉඳලා තියෙන්නේ කැන්ටිමේ අයිස් චොක් එක කකා ඉතින් කරටන් කෝල් කළා විතරයි එක අතකින් අයිස් චොක් එක අනිත් අතේ පරණ කිඹුල බනිස් ගෙඩිය කෙලින්ම ඩයලොග් දෙනවා ස්ටේජ් එකේ අයිස් චොක් එක කකා හප්පට සිරි ඒ කියන්නේ වෙන කේස් එක වෙන්නේ නැති නේද කේස් එක නෙමෙයි කේස් හැට උට අමාරක් විතර ඒ කිව්වේ අයිස් වලම නම් ඉවසන්න පුළුවන් කියහන්කො ඉතින් මිනිහා නාට්‍ය ෆස් සීන් එකේ රජාගේ ඩයලොග් ටික කිය කිය ඉන්නකොට ඔව් ඉනේක හන් උන්න ෆෝන් එකකින් උනානේ කෝල් එකක් ඇවිල්ලා නේ හු විතරයි අප්පේ අප්පුඩි නේ NetFM Autopass හොඳයි අපි නැවතත් අපි අපේ සජීවී වැඩසටහනත් එක්කයි මේ යොමු වන්නේ ජනතාවගේ මරලතෝනිය අද අපිත් එක්ක ඉන්නවා බම්බර චක්‍ර බුංග රාජයා මැටිතුමා මේ දැන් අපි හොඳ තැනකට තමයි ආවේ ඉතින් කලින් තැනම නේ මෙතන වෙන තැනකට ගියාය ඒකන කතාවේ හොඳ තැනක් කියලා හැබැයි මම දැන් ඉස්සෙල්ලා මං අහපු ප්‍රශ්නේ ඔබතුමන්ට හරියාකාර තේරුන්නේ නැහැ මම ඇහුවේ නාට්‍ය බලන්න එන ප්‍රේක්ෂකයා කොහොමද නාට්‍ය පුරාවටම තියාගන්නේ අන්න ඒ ප්‍රශ්නේ මං ඇහුවේ මෙහෙමයි නාට්‍ය පුරාම ප්‍රේක්ෂකයා තියාගන්න නම් කරන්නේ ටිකට් එකේ සල්ලි මුලින් ගන්න එකනේ ඒ කිව්වේ ඉතින් ගාන ගෙවල ඇතුළට ආවට පස්සේ ගෙවපෝ ගාන අපරාධය කියලා ඇතුළට එල්ලා හෝල් එකේ බුදියාන හරි ඉන්නව යන්නේ නැහනේ ප්‍රේක්ෂකයා රැඳෙනවා ඒ කමේ නිසා ප්‍රේක්ෂකයා දිගටම බැලුවද අපෝනේ මොක ඕනේ ටිකරවසක් යනකොට ටිකට් එකට ගෙවපු සල්ලි වලට හෙන ගාලා ඵලයන් කියලා මේ අකු පැනල යන්න ගත්තා නේ කලුවරේම එපා වෙලා නේ නාට්‍ය විනාඩි 15ක් යනකොට ඔක්කොම ප්‍රේක්ෂකයෝ නැ අපේ ඉතින් ඉතින් මම ඒකට තව උපක්‍රමයක් පාවිච්චි කළා ඒ මොකද්ද මම කෙලිම ප්‍රේක්ෂකයෝ ටික ශාලාවට ආවට පස්සේ දඩි දොරපළු දාලා පිටපැත්තෙන් ඔක්කොම හෝල් එකේ දොරවල් වැහැව්වා
නියම සාර්ථක ක්‍රමයක් නේද? නෑ නෑ ඒක ඇත්ත සාර්ථක වුණේ නෑ. මොකද මේ දොරවල් වහලා තියුණාට මේ යෝදි ඔක්කොම ස්ටේජ් එක උඩින් නැගලා මේකප් රූම් එක හරහා එතන තියෙන දොර ඇරගෙන ගියානේ. ඉතින් මේ ප්‍රේක්ෂකයෝ ඔක්කොම ගියාද? ඔවුනේ. ඉවසන්නම බැරි කේස් එක. මොකද එක දවසක් සෝ එක පෙන්න පෙද්ද ඉඳද්දි ඒ යන ප්‍රේක්ෂකයෝත් එක්ක මේන් රෝල් එක කොරකොර හිටපු රජත් යන්න ගිහිල්ලා තිබ්බනේ. ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝත් එක්ක නළුවොත් යනවද? මේ ළඟදී මැතිතුමා මේ තව අලුත් නාට්‍යයක් කරා නේද පරණ හොරා හොඳයි කියලා. ඔව් ඔව් මේ ළඟදී කළේ. මේ ඒ නාට්‍යයේ හොඳම අවස්ථාව මොකක් කියලාද මේ ප්‍රේක්ෂකයෝ කිව්වේ? හොඳම අවස්ථාව ඉන්ටෝල් එක කියලා තමයි හුඟ දෙනෙක් කිව්වේ. නේ. පස්සේ ඔබතුමා මොකද කළේ? පස්සේ කළේ මේ ඉන්ටෝල් එක නැති කළානේ. ඉතින් ෆුල් සෝ එක විතරයි. මොකද මේ සෝයේ ඉන්ටෝල් එකෙන් පස්සේ හුඟක් වෙලාවට ඉතුරුනේ මේ මේකප් කරපු අයයි ලයිට් කරන කොයයි සවුන්ඩ් කරන කොයයි හෝල් එක වහලා යන්න බලන් ඉන්න හොරකාරයා විතරයි. නෑ නෑ කියන්නේ මේ සමහරලාට නළුව දෙතුන් දෙනෙකුත් යනවනේ ඉන්ටෝල් එකේදී. ඒක තමයි ඌලන්නම බැරි උනේ. ඒ කොහොමද ඒක දැනගත්තේ? දැනගත්තේ කියන්නේ ඉතින් මට කෝද්දලා කෝද්දලා කියනවනේ නැගිටවලා. කවුද? හාලාවේ වොචර් දොරවල් වහන්න යන්න කියලා. නේ ඒ කියන්නේ නාට්‍ය වෙලාවේ ඔබතුමන් නිදි ඒ වෙලාවේ විතරනේ ටිකක් නිදාගන්න තියෙන්නේ. හොඳයි පුංචි විවේකෙට ගිහිල්ලා ආපහු සුටුස් කාලා පටස් කාලා පිනකන් මොහින්ද ජනතාවගේ මරලා තෝනියත් එක්ක ඉන්ටර්වල් එකක්ද ඉන්න ගොයා පයින් නැතුව net fm auto pass. හොඳයි නැවතත් අපි සජීවි වැඩසටහනත් එකයි මේ යොමු වන්නේ. මේ කවුද මේ අපේ මේ නාට්‍යකරු බුංග රාජා මහතා ප්‍රශ්න ආසියක් මිනිස්සු ටෙලිෆෝන් එකෙන් කතා කරනවා. හැබැයි මේ හැම එකක්ම අපිට දාන්න බෑ. මොකද වෙලාව අඩු නේද මල්ලි? තෝරාගත් කීපයක් විතරයි දාන්න වෙන්නේ අයි. ගොඩක් ඇවිල්ලා තිනවද? නෑ නෑ. අපි නිකන් කියන්නේ නේද? මම මතකයි මේ ළඟදී ඔබතුමා මේ මඩමේ නාට්‍යය කළා නේද? අයියේ මඩමේ නෙමෙයි මනමේ මනමේ. හරි මේ සමාවෙන්න මේ ළඟදී ඔබතුමා මේ මනමේ නාට්‍යය කළා නේද? එහෙනම් කොහොමද ඒකේ මංගල දර්ශනය? මංගල දර්ශනය කියන්නේ ඔන්න මනමේ කුමාරයා මනමේ කුමාරිව සරණ පාවා ගන්න. සරණ පාවාගෙන ගෙදරින් එළියට යන්න හම්බුනේ නැහැ. කෙලිම කඩාපාත උනා. මී පොඩක් ඉන්න මී මැතුම. දැන් ඕක වෙන්න බෑනේ. මොකද ඔය වැඩි රජා කඩාපාත් වෙන්නේ කැලේදීනේ. නෑ නෑ ඉතින් කියන්න දෙන්නේ නෑනේ වැඩි රජෙක් නෙමෙයි. ඒ වෙලාවේ කඩාපාත් උනේ ඔය මේ මනමේ කුමාරිට ඇඩ් කරපු කෙල්ලගේ තාත්තා. නෑ. ඒ මොකටද? ඒ කෙල්ල ගෙදර තාත්තටත් කියන්නේ නැතුවනේ රංගපාණ්ඩ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ තාත්තට නාට්‍ය පෙන්වන්න බැයිලු. ඒ මොකද? මගේ නාට්‍ය බලලම අම්මා බල්ල. ඉතින් මොකද උනේ? මොනවා වෙන්නද? කෙලින්ම පැන්න ගමන් තාර් තාර් ගාලා මනමේ කුමාරයාට කන්ට දෙයක් ගැහුවා තාත්තා. මම සුදුස් පුරුස් කාලා රිංගගත්ත මේසයටට. කෙලින්ම මනමේ කුමාරගේ කෙස්වල්ලෙන් ඇදගෙන ගිනිතනේ තාත්තා එළියට. බුදු අම්මේ කන් අදි කීරි ගැහෙන්ද කොල්ල පුටු උඩ නැගලා ගහපි විසිර සීගාලා. ඉදාද පේක්ෂක ප්‍රතිචාර වැඩිම මම් වෙච්ච දවස. උපරිම උපරිම. හුව ආසේ ඉතින් අප්පුඩි පාරාද්දයක් වැදුනා නම් තමයි හොඳ. මොන අප්පුඩිද? අම්මු හුව විතරයි. පස්සේ ඉතින් නාට්‍ය වෙන්නේ නැද්ද? වෙන්නේ නැද්ද මොකද කියවපු සල්ලි වල සාධාරණයක් කරන්න ඉබේ. ෂෙනිකව ස්ක්‍රිප්ට් එක වෙනස් කරලා වෙනම ස්ටෝරියක් හැදුවා. ඒ කියන්නේ මේ මාස්ටර් මනමේ කුමාරිට ඇන්දද? ආයි හුව ආන්ද පිස්සද? එහෙම නෙමෙයි එහෙම නෙමෙයි. අපි කෙලිම කතාව වෙනස් කළා. වෙනස් කළා? කොයි විදියටද මනමේ නාට්‍ය වෙනස් කරේ කියලා බලන්න ඊළඟ මී විරාමෙන් පස්සේ අපි එනවා ඔබේ ආලින්දයට. මී ඇත්තටම කොහොමද වෙනස් කළේ? ඉන්ද ඉන්ද ආලින්දයට ගිහින් කියමු. net fm auto pass. හොඳයි අපි නැවතත් අපේ සජීවි වැඩසටහනත් එකයි මේ සම්බන්ධ වෙන්නේ. දැන් අපි නැවතුවේ දැන් මේ අර මේ මනමේ නාට්‍ය වෙනස් කරේ කොහොමද කියලා නේ. මෙහෙමයි ස්ක්‍රිප්ට් එක වෙනස් කළේ. වැඩි රජා කෙලින්ම කැලේ ඉඳලා නගරේ බලන්ද ඕ නගරෙට එනවා. පොරවත් අරගෙන. පොරව නෙමෙයි යෝදියෝ මේ මනමේ නගරන්නේ දුන්නයි ඉතාලියයි තමයි වැද්දගාව තියුනේ. ඒක අරන් තමයි කොළඹට ඉන්නේ කොළඹ බලන්න. කොළඹ කොහෙද? හිදාදියට එන්නේ කොළඹක් මොකද්ද? දැන් වැදි රජා එන්නේ තනියමද? නෑ නෑ මේ වැද්දා වැද්දාගේ මෙහෙසියත් එක්ක එන්නේ. ඔව් ඒ එනකොට මේ වැදි කෙල්ල අර ක්‍රිකට් මැච් එකේ වගේ බූල් සෙට් එක අරගෙන නටනවා.
වැදි කෙල්ලෝ ඔව් අනේ මේ වැදි කෙල්ලෝ කොහෙද බූල් සෙට් අරන් නටන වැදි කෙල්ලෝ කලගෙඩි අරන් නටන ආ ඒ කියන්නේ මේ කල වැද්දි අන්න මොකද ඇයි මාස්ටර් කල අරන් නටන වැද්දියෝ කල වැද්දියෝනි කල වැද්ද නටපු කාලේ දැන් ඉවරයි මේවා ඇවිල්ලා මේ ඔරිජිනල් වතුර කියන කල එව්ව අරන් තමයි ඔය වැදි කෙල්ලෝ නටන්නේ ඒ කියන්නේ මේ මොකක් හරි වතුර කපපු වෙලාවක මේ කල ටික උඩද දා නටන කේස් එකද යන්නේ අයියෝ පොල් මොල තේරෙන්නේ නැද්ද මේ නාට්‍ය කොටසක් මේ වැඩි නැතුමක් ඉදිරිපත් කරන්නේ එතකොට කලේට විදලාද කලේ කුඩු කරන්නේ මේ වැද්දා ඉන්නකො කියනකම් උගලක් කියන්නේ දැන් ඔන්න වැඩි රජා වැඩි අගමැහිතිය එක්ක වන් තවමට එනවා රීලෝඩ් එකක් දාගන්න අයියෝ මේ ඔක්කොම පටලවල මේ ඒ කාලේ එහෙම රීලෝඩ් අනමන උලව් තියුනේ නැහැ මේ කෙලින්ම සල්පිල් මැද්දෙන් තවුමට එනවා මොකද රවුමට එන්නේ හොදව රවුමට එන්නේ තවුමට සිදාදියට ආ සිදාදියට නිකම්ම එනවා නෑ නෑ එහෙම නිකම් නේ වැනි වැනි නෑ සින්දුවක් කිය කියන්නේ කොර කොර අහසට බිම්බිනා අර භූමිකලේ ඇකි කි දෙන්නේ කල උඩ දදා නෑ නෑ ලස්සන සින්දුවක් කිය කියන්නේ මේ මෙහෙම බලු පොප් දාමා සල්පිල් දෙලිසේ පොල් ජොලියේ පාපයෙන් සෑදු පොල් රොටික බද පිරුනේ බලු පොප් දාමා සල්පිල් දෙලිසේ පොල් ජොලියේ පාපයෙන් සෑදු පොල් රොටික බද පිරුනේ කෝපයක් ගෙන බිව්වා අපි ප්ලේන්ටි පප්පදයන් පොල් සම්බොල් ඒකඩයෙන් මේකඩයට පප්පදයන් පොල් සම්බල් දඩමස් හොදි කිරිකොස් ඇට ඕන් ඔහොම කිය කිය කට්ටිය එනවා සිදාදියට ඉතින් ඊට පස්සේ ඊට පස්සේ කෙලින්ම මන මේ කුමාරයා අර කඩේක වහලයක් උඩ ඉඳන් කෙලින්ම පයින්වා වැද්දාගේ යකට අපි ඔය මන මේ කුමාරේ PHI කෙනෙක් උනාමද FM auto pass හොඳයි අපි නැවත සජී වැඩසටහන මේ කෙලින් ඉන්න මේ කෙලින් ඉන්න කෙලින් හොඳයි අපි මේ වැඩසටහන දැන් ආයි ආරම්භ කරලා තියෙන්නේ දැන් ඊට පස්සේ මොකද උනේ ඊට පස්සේ මේ මෙහෙමයි කෙලින්ම වැඩි රජාගේ වැඩි අගමැහිසිය කඩුව දෙනවා මනමේ කුමාරයාට අප්පේ ඉතින් ඊට පස්සේ මනමේ කුමාරයා පැන්න ගමන් කඩුව කඩුගෙන් උස්සපු යද්ද කියලා බලනවා මොකද්ද කඩුව ඉස්සර එන මනමේ කුමාරයා පැන්න ගමන් අර දීප කඩුවේ වැද්ද මරනවා හප්පි ඉතින් තින් කියන්නේ මොකද්ද මරුවම මැරෙනවා කඩේ දින CCTV වල මේ සටහන් වෙන්න දිනේ ඔක්කොම ඊට පස්සේ CID එකකින් එන්නේ නැති කෙලිම CCTV එකෙන් ගන්න නැති රෙකෝඩ් එක කෙලිම මනමේ කුමාරයා වත්තඩංගුවට ගත්තා කෙලිම හෙප්පු කරලා බෙන්නවා කෙලිම එල්ලුම් ගාට ගියා දැන් මේ ඔබතුමාගේ නාට්‍ය වල ඒ නළුව නැද්ද අයියෝ විස්සනේ කියන්නේ ඒ කාලේ කොහෙදන්නේ ඔය CCTV CID මොකුත් නෑ නළුව දැන් වගේම බේරෙනවා බේරෙනවා කියන්නේ ඉතින් මේක රංගනයක් මේ කලේ බං මම ඇත්තට මරුවාද ඔක්කොම හිරා ගන්නවනේ ඔයගොල්ලෝ අයියේ මොකද්ද මෙයා මේ අපි හිරා ගත්ත කියන්නේ නෑ 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 යා හිරා ගත්තේ කියන්නේ යා නාටි කරන්න ගිහිල්ලා දැන් හොඳයි හොඳයි කොහොම හරි ස්ථානෝචිත ප්‍රඥාව යොදලා කොහොම හරි ගල්ලා ඔබතුමා මේ මේ නාට්‍ය බේරගත්තා ඔය නාට්‍ය බේරගත්ත නෙමෙයි පණ බේරගත්තා දැත්ත ගහනවනේ නාට්‍ය අර මැදක නැතුණා ඔව් ඔව් ගොමන් නිදිය ගියා කියලා අත්හැරියේ නෑ ගේම දැන් ඒ වගේ බිහිසුණු අත්දැකීම් තව නැද්ද ඔබේ නාට්‍ය ඉතිහාසයේ අත්දැකීම් එහෙම නැද්ද තේනා තේනා මේ ඒ වගේ උද්දීකර අවස්ථා මොන වගේ නාට්‍ය වල තිබුණේ? ගොඩක්ම ඉතින් උද්වේග කර අවස්ථා නම් නාට්‍යමත් නෙමෙයි නාට්‍ය පිට තමා තියෙන්නේ. ඒ කිව්වේ? දැන් මේකනේ දැන් නාට්‍යයේ ෂෝ එක තියෙන දාට ටිකට් එක හරියට විකුණුන් නැති වුණාම නිෂ්පාදකතුමා ඔය රඟපාන නළනිලියන්ට එහෙම ගණන් බේරන්නේ නැහැ හරියට ඔයලා ලයිට් කට්ටියට සවුන්ඩ් කට්ටියට. ඉතින් ඊට පස්සේ? ඉතින් ඒ වගේ මූල්‍ය අර්බුද ඇති වුණාම බරපතල උද්වේග කර අවස්ථා එනවා. ඉතින් එක දවසක් ඔය වගේ මේ සංගීත මාස්ටර්ට සල්ලි ගෙවන්න නැතුව මෑන් ගැහුවානේ ඩොල්කියෙන් මට. නෑ. ඩොල්කි කඳ කරේද? හමයි රාගෙන කඳ කරේ. ඒ වගේ වෙන බිහිසුණු අවස්ථා වලටත් මේ පත් වෙලා තියෙනවද පුතුමා? ඔව් තව එක දවසක් සිද්ධ වුණා දැන් ඔය මේ ඔය සල්ලි ගෙවන්න නැති නිසා සෙට් එක ගෙනාපු වාහනේ ගිහිල්ලා. නෑ. ඔව් පස්සේ මම නාට්‍ය සෙට් එක කරේ තියාගෙන ගියා.
කියන්නේ දිගටම ගිනිච්චද? ගිනිච්චා යාගන්න බැරි තැන හන්දිය දාලා ගෙදර ගියා පහුවෙන්ද ඉදිරියට අදින්න කියලා. ඉතින් ඇද්දද? මොන ඇදින්නද? අදින්න පහුවදා උදේ ඇවිල්ලා බලනකොට එක කොළුවෙක් ඒකේ ලොකුවට මේ ගමේ බත් කඩේ කියලා බෝඩ්ඩක් ගහම බත් කඩට කොන්න. නේ. ඔයාලා එනකොට ඔය හන්දියේ තියෙන ගමේ බත් කඩේ. ඔව්. ඒ මගේ සැට් එකනේ. අම්පී කියන ඔබතුමාගේ නාට්‍ය සෙට් එකක් දෙයි. නැත්තම් සෙට් ඇසිස්ටන්ට් තමයි ඒ කඩේ කෝකිය. Net FM Auto Pass. හොඳයි අපි නැමදත් අපි සජීවී වැඩසටහනත් එක්කයි මේ යොමු වන්නේ. කොහොමද මේ අපි මේ ආර්ථිකෝ. අයියෝ මේ මැතුමා. එළියලා. නෑ එළියලා මේ හරි කොමර්ෂල් බ්‍රේක් ඔක්කොම ඉවරයි ටගල් නැගිටින්න. සජීවී මේ අවසාන කෑල්ල එනකන් ඉන්න ඕනේ දී ගන්න නැතුව. ඔව් බොරුස. හරි මේ දැන් අවසාන ප්‍රශ්නේ මම මේ අහන්නේ මේ තමයි මේ මට මේ මගේ නාට්‍ය බලනවා කියලා හිතලා මේ පොඩි ඉන්ටර්වල් එකේ නිින්ද ගියානේ මේ මන් දන්නේ කොමර්ෂල් ටිකක් වැඩියෙන් වැදුනොත් එහෙම පුතුමානි දී ගන්නවද මම මගුලක් නේ මේක දැන් ඉවරද හරි හරි ඒව ඉවරයි දැන් මේ අවසාන ප්‍රශ්න කීපේ තමයි අහන්නේ ආහා දැන් ඔබතුමා නාට්‍යයකට කතාවක් තෝරගනිද්දි කොයි වගේ දේවල්ද බලන්නේ චරිතේ ඒ කියන්නේ නාට්‍යයේ තියෙන චරිතද නෑ නෑ මම බලන්නේ මේ ඔය කතාව ලියන කෙනාගේ චරිතේ ඒ කිව්වේ මෙහෙමයි දැන් ඔය මේ නාට්‍ය පිටපත ලියන කෙනාගේ චරිතය ටිකක් අශාර පරස කේන් තියන කලාකාරී නිකන් මේ අතට අහු වෙච්ච එකෙන් දමල ගහනවා වගේ ඩයල් ගන්නන් එයාගේ චරිතේ සරණ ඒ පිටපත ගන්න ඒ කිව්වේ ඒ කියන්නේ මේකනේ දැන් අපේ නිෂ්පාදකතුමා වෙලාවට හරියට සල්ලි ගෙවන්නේ නැහනේ ඉතින් ඔය ලියපු කෙනා අර වගේ කෙනෙක් නම් සල්ලි පරක්කු වෙච්ච ගමන් මගේ හොම්බටයි දමලන්නේ ඉතින් මගේ හොම්බ පරිත්‍යාග කරගන්න අර වගේ අයගෙන් මම ගන්න නැහැ චරිතේ කේන් තියනවා නම් පිටපත ගන්න ඔය දැන් ඔය නිවට න්‍යාලු හරි අහිංසක කිසි ප්‍රශ්නයක් නැති ඉන්නේ අහිංසක කට්ටිය. එයාලගේ පිටපත් තමයි ගන්න. හොඳයි හොඳයි. අර මිමි ළඟදී පරණ හොරා හොඳයි කියලා එකක් කළානේ. ඔව් ඔව් ඔව්. ඒකේ කතාව මොකද්ද? ඒ කතාව ගෙතුනේ ඔය ඇමති කෙනෙක්ගේ දූෂණ වංචා හොයන්ට යන ජනමාධ්‍යවේදියෙක්ගේ චරිතයක් එක්ක. හරි 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 මට මතකයි. ඒකේ මේ අන්තිමට තියෙන ජනමාධ්‍යවේදියාව බෝම්බ ගාලා මරණ එක නේද? ඔව් කතාවේ හැටියට එහෙම තමයි තිබුණේ. හැබැයි මේ පළවෙනි ජවනිකාවේදීම ගැහුවනේ බෝම්බ. ඉගෙන වැරදිලාද? වැරදිලා නෙමෙයි. කෙලින්ම ඔරිජිනල් ඇමතියාගේ ගෝලිය සැට්ටයක් ඇවිල්ලා රියල් ඔටෝමැටික්ලි බෝම්බයකට බිදීන් ගාලා. ඉතින් කියන්නේ මාව ගිනි ජාලায় උඩ විසලා බාල්කේ දවස් 3ක් ඉඳලා ගිනි නිවන හමුදා වර ලෙදර් එකක් දාලා බෑවේ. ඉතින් කියන්නේ මාව බාල පහලට ගන්නකොට තමයි ස්ටේජ් එක යට වුණු ජනමාධ්‍යවේදියාගේ කෙඳිරිල සද්දෙට මිනිහවත් ගොඩගත්තේ. නේ ඊට පස්සේ උන්නු ගේව් ගස් තියලා හෝල් එකට වන්ද කියවන්න බිල්ඩිම කැඩිච්ච එක නේ දැන් ඒ කියන්නේ ගයක් නැතුවද ඔබතුමා දැන් ජීවත් වෙන්නේ ඕනේ හොඳ වෙලාවට පරණ රජවරු හදපු අම්බලන්තේ වුණේ දැන් මේ දවස්වල අම්බලම කෙඳගෙන තමයි අලුත් ස්ක්‍රිප්ට් එක ලියන්නේ නේ ඒකටත් බෝම්බ වදී දන්නේ නේද නෑ බෝම්බ කන්න සීන් දැන් ලියන්නේ නෑ දැන් කැලින්ම ඇමතිලාගේ හොඳ කියලා ಗುಣ ගයලා සැපට වයලා ලියන්නේ ඉහිනම් ඉතින් ළඟදිම ගයක් හම්බෙයි. ගයක් විතරක් නෙවෙයි උපදේශක පෝස්ට් එකක සුවරා. නේ. මෙච්චර කාලයක් කලාව කොලාට දැන් තමයි ළමයා ගොඩ යන කිරමෙ දැනගත්තේ. Net FM Auto Pass.